보인데 멀거니 집이 뜨비 살르나 디디에 구름이 산만한 노바이 ප්‍රෝග්‍රෑම් එක අද පටන් ගැන්මම හරිම ලස්සනයි අපි ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔන්න අදත් ඔගලොන් ගොඩක් ආසාවෙන් බලන් හිටපු ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන මමයි රංගිසිත් අයයි අද ඇවිල්ලා ඉන්නවා. ඔව්. ඉතින් අද අපි ආව කට්ටිය අඳුනලා දෙන්න තෝනේ. මේ ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. ඔව් නේද? අද පිරිම් අද මෙච්චර කල්පින්. අර දෙතුන් දෙනෙක් ආව අද ප්‍රෝග්‍රෑම් එක මේ ඔඩිය මේ මේක ෆුල් වෙලා. ඔව් නේද? ස්ටේජ් එක ෆුල්. අපි ඉතින් අද අපි දෙන්නට කරන්න වැඩකුත් නැහැ මේගොල්ලෝ. නෑ අපිට කරන්න වැඩක් නැහැ. ඉතින් මේගොල්ලෝ කතා කරන්න ගත්තම අපිට කතා කරන්න වෙන්නේ නැහැ. අපි අඳුරගමු. ඔව් අපි කට්ටියම ඉන්ට්‍රොඩියුස් කරමු එහෙනම්. මුලින් මේ පැත්තේ පටන් ගන්න මම. හරි. අපේ ඉන්නවා අකිල විමංග අයියා. අයිබෝන්. අයිබෝන් ජය වේවා. ඒ වයි ඉතින් මේ ටිකේ මොකද වෙන්නේ? මේ ටිකේ මම කොහොමත් කොවිඩ් වලින් පස්සේ ඔන්ලයින් පන්ති විතරක් කරනවා කියලා තීරණය කරා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ටික කරගෙන ඉන්නවා. කලා වැඩත් පුළුවන් පුළුවන් විදිහට කරගෙන ඉන්නවා. ඉතින් අපේ මේ අද වැරදි වචන පාවිච්චි කරන්න බෑ. හැම වචනයකම ව්‍යාකරණ ඔක්කොම ගලපලා ලස්සනට ගලපලා කතා කරන්නේ නැත්තම් ටොක්කක් කියලා කියලා දෙයි. අපේ සිංහල ගුරුවරයා. එයාගේ පන්තිට අපිට එන්න කියයි නැත්තම්. ඉතින් මල්ගි ඉතින් ඊළඟට ඉන්නවා අපේ අද ෂයිනි අක්කා ෂයිනි විදියටම ඉන්නවා අද. ඒ කෙලින්ම මේ ඩිස්නේ දිදී රෙස්ටින් කඳන් දැලි ඉඳලා වගේ ඉන්නවා ඩිස්නේ දිදී. ඉතින් කොහොමද ෂයිනි අක්කා? ආයිබෝ. හොඳින් ඉන්නවා ඉතින්. ඊට පස්සේ ඉන්නවා හරිම ස්වීට් ටීනේජ් කෙනෙක් අපිත් එක්ක. හලෝ කොහමද? ඔයාගේ නම මොකද්ද? කුලිත් සත්නින්ද සතරසිංහ. හා හරි. ඉතින් එයා ඔහොම පොඩියට හිටියද චූටි බට් එක වගේ හිටියට ගොඩාක් ටැලන්ට් සීන් එකක් කෙනෙක්. පුංචි වුණත් හරිම සරයි ගම්බිල් සෙට් ඒ වගේ එක්කෙනෙක් ඉන්නේ. අපි අද නම් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. බෑන්ඩ් එක ආ ඒකත් පටන් ගත්තෙන් බෑන්ඩ් එකේ සින්දුවක් ගාලා කොල්ල පොඩ්ඩක් අප් එකේ ඉන්නේ.
අපි ඉන්නවා මොහමඩ් ෂාරෆ් ෂාරෆ් මොහමඩ් ෂාරෆ් කොල්ලා මේ ආයි එලකිරි කෙලින්ම මේ මියුසික් විතරක් නෙමෙයි ඩ්‍රාමා කියන්නේ එඩිටින් වීඩියෝග්‍රැෆි ඔක්කොම ආයි මල්ටි ටැලන්ටඩ් මල්ලි කෙනෙක් මල්ලි පව පැක් එකක් ඔය එක්කෙනෙක් ඉතින් මොකද වෙන්නේ මේ ටිකේ මේ ටිකේ ඉතින් මම මේ අවුරුද්දේ උසස් පෙළ විෂය ධාරාව හදාරනවා කලාංශෙන් ඉතින් ඒකේ වැඩයි මියුසික් වැඩ ටිකයි අනිත් පැත්තෙන් ඩ්‍රාමා වැඩ ටිකයි ෆොටෝග්‍රැෆි වැඩ ඔක්කොම ටික සම්බරව තියාගෙන කරගෙන යනවා ඉතින් වැඩ ටික ඔක්කොම සම්බරව තියන් යනවා කියන එක පොඩ්ඩක් අමාරු කාර්යයක් නේ කොල්ලා වෙලාව තියෙනවා ටික ඔක්කොම කරන්න කොහොම හරි ඉතින් මැනේජ් කරගන්නවා ඉතින් ඒත් එක්කම අපේ ඉන්න කොළිය දක්ෂ කොල්ලෝ සෙට් එකක් අඳුරලා දුන්නා ඔව් අපේ මේ ලීඩ් ගහන් ඉන්නේ අපේ දිහෙන් මල්ලි ඊට පස්සේ කහොන් වලට ඉන්නවා කවිඳු එතනින් හරි ගියම් ෂේකර් වලට ඉන්නවා රොමාල් වත්සර ඊට පස්සේ අපේ සිංකරන් ඉන්නේ මේ කනිෂ්ක මල්ලි ඉතින් අපි මේ පොඩි කාලයක් ඇතුළත මේ වැඩේ කතා කරලා ප්‍රැක්ටිස් කරලා මේ අපි කලින් බෑන්ඩ් එකක් නැහැ ඒකට මේ වැඩේ ටක් ගාලා කතා කරලා මේ කට්ටිය එකතු වෙලා කොහොම හරි වැඩේ කරගත්තා එහෙනම් අදින් පස්සේ ඔකට හොඳ බෑන්ඩ් එකක් තියෙනවා ඒ කට්ටිය ඔව් අනිවාර්යෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ බෑන්ඩ් එකක් හදාගන්න ඔව් අනිවාර්යෙන් නියම එහෙනම් ඒකත් අපේ යූත් කෝණේකෙන් නේ පටන් ගත්තේ තරුණින්ට මේ විශේෂ වේදිකාව අපේ යූත් කෝණේක හරි විශේෂ දවසක් අද මේ ගොඩක් ලොකු පිරිසක් පිරිවරාගෙන අපිත් නියන් ඉන්න පොඩි මාර ගැම්මක් තියෙන මට ඉන්නා නේ ඉතින් අපි අද කාගෙන්ද පටන් ගන්න අපේ අකිලයගෙන් පටන් ගමු ඔව් නේද මේ වගේ මුළු ලංකාවම අඳුරන සර් කෙනෙක් අපිත් එක්ක එහා පැත්තේ ඉන්නකොට අපි කාගෙන්ද වෙන පටන් ගන්න නේද මට මේ අකිලයගේ මොකද වෙන්නේ කියලා අපි කතා කරානේ අකිලයගේ හිස්ට්‍රි එක දැන් ඔය මේ ආවන දැන් ඇවිල්ලා ලංකාවම අඳුරන සිංහල ගුරුවරයා අකිල විමංග කිව්වොත් දන්නවා සිංහල අකිලයා වගේ එහෙම සීන් නැනේ තියෙන්නේ ඉතින් මේ අකිලයගේ මේ පොඩි කාලේ ඉඳන් පොඩි විස්තරයක් අපිට ආවොත් මෙහෙම දැන් මේ වෙනකන් ලංකා මඳුරන සිංහල ගුරුවරයෙක් විදියට ඒ අපි දන්නේ සිංහල ගුරුවරයා කියන තැනනේ නමුත් අපිට ගොඩනගිච්ච හැටි අපි දන්නේ නැහනේ පොඩි කාලේ ඉඳලා විස්තර ගැන කතා කරද්දී ඉස්සෙල්ලා මම ශිෂ්‍යත්ව පාස් වෙලා තමයි ගම්පහට ආවේ ඊට පස්සේ අපි ශිෂ්‍යත්ව කරද්දී මම ඉස්කෝලේ ගිය ට්‍රින්කෝ ඒ කියන්නේ අපේ තාත්තලාගේ ගම නුවර ඊට පස්සේ යා තාත්තගේ රස්සාව නිසා ත්‍රිකුණාමලියට ඇවිල්ලා එකේ ඉඳලා පහ වෙනකන් හැදුනේ දෙමළ ගමක. ඒ කියන්නේ සිංහල යාළුවෝ නැති තරම්. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාස් වෙලා ගම්පහට ආවා. ගම්පහ ඉඳලා ඒ කියන්නේ ඒ ලොල් වෙනකම්ම කරේ ඔය ඩ්‍රාමා වැඩ වාගේ තාත්තා එහෙම මගේ හොඳ ගුරුවරයෙක් ප්‍රසන්නජිත් අබේසූරිය. එතකොට ඩ්‍රාමා ඔය ඩබින් ඕව පස්සේ තමයි ගියේ. ඊට පස්සේ කැම්පස් යද්දිත් ඔය පොඩි මීඩියා වැඩ අනම්මනම් කර කර හිටියා. يعني එදා ඉඳලම මම try කරේ අර වොයිස් එක හසුරවන විදිහ ගැන ඉගෙන ගන්න. එතකොට ඒක පස්සේ තමයි මං ගියේ අර මේ චූටි දරුවගේ කාලේ ඉඳලම. ඊට පස්සේ කාලයක් යද්දි කැම්පස් එකේදී ඇත්තම يعني ගුරුවරයෙක් වෙන්න කියලා හිම හිතලා වෙච්ච එකක් නෙවෙයි. කැම්පස් එකේදී මොකක් හරි ජීවත් වෙන ක්‍රමයක් තියෙනපේ. දැන් ඔලුත් කැම්පස් ගියපු අය විදිහට දන්නවනේ. ඒ කියන්නේ අපි තමයි ඒකේ ඇතුලේ කන කට්ට දන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් හොයද්දි තමයි මගේ යාළුවෙක් එක්කගෙන ගියේ මෙහෙම මේ පන්ති කරන්න කියලා. හැබැයි දැන් අර ටියුෂන් ගුරුවරු කිව්වහම ඒගොල්ලන්ට එන දුක කතාවක් තියෙනවනේ. මෙහෙම මම ළමයි දෙන්නට ගැන්නුව මගේ පෝස්ටර් බාල්දිය මම අරගෙන ගියා. එහෙම එකක් ඒ රස්සාව ඇතුලේ මට නැහැ. ඒකට හේතුව තමයි ඒ කියන්නේ ඒක පටන් ගත්ත කාලෙම මට තේරුණා දැන් සමහර ගුරුවරු ටවුන් වල උගන්වනවා ළමයි 200කට 300කට මම කල්පනා කරා මෙච්චර ළමයි විෂය කරද්දි ඉද්දි ඇයි මේ කට්ට කාගෙන ළමයි 200ට 300ට උගන්වන්නේ පොඩි වෙනසක් හදාගත්තා නම් මේක ඇතුලේ ඒ කියන්නේ අනන්නේ කෑල්ලක් හදාගත්තා නම් ඕනම ජොබ් එකක ඒ කියන්නේ අපේ රස්සාවේ විතරක් නෙවෙයි අනන්‍යතාවයක් හදාගත්තා නම් මේක ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා එතකොට ඒකට මට වාසියක් වුණා කාලයක් මම අර වොයිස් බැලන්සින් ඉගෙන ගත්ත විදිහ ඩ්‍රාමා කරලා ඒ බොඩි ලැන්ග්වේජ් ඒ ගාවට මිනිස්සුන්ගේ හිතට දැනෙන්න කතා කරන විදිහ එතකොට අර ඒ කෑලි ටික කාලයක් තිස්සේ මම ඉගෙන ගත්ත අතෙන්ට මට දාන්න ලේසි වුණා ලේසි වෙලා ඊට පස්සේ අර දැන් ඒ ලෙවල් ළමයෙක් කිව්වහම 2000න් පස්සේ ළමයෙක් හිතන විදිහ දැන් ගොඩක් වෙලාවට ගුරුවරයෙක් බනිනවනේ අපේ කාලේ වොම නෑ මේ තමුසෙලා මහ මෝඩයි එහෙම ඒක එහෙම කියනවනේ එතකොට ඒක තනිකර වැරදි. කියන්නේ අපිට වඩා ඊළඟ ජෙනරේෂන් එක දියුණුයි. කියන්නේ මේගොල්ලෝ අපිට වඩා දියුණුයි. එතකොට මේගොල්ලෝ හිතන විදිහ අල්ලගෙන
ඉතින් ඉහාට ගෙනියන්න try කරද්දි ඉතින් නිකම්ම මට පුළුවන් වුණා ඒ කියන්නේ මේ රැකියාව ඇතුලේ මෙතනට එන්න. ඒ කියන්නේ මම කියන්නේ දැන් මේක තරුණයන්ගේ වැඩසටහනන්නේ. තමන් මොන රස්සාව කරත් තමන්ගේ ටැලන්ට් එක අර වෙනස් විදියට ඒ රස්සාව ඇතුලේ ආයෝජනය කරන්න පුළුවන් නම් තමන්ට පුළුවන් දේ වෙනස් විදියට හිතන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් බෝල දාන්න පුළුවන් ඕනෑ ඉන්නවා. හැබැයි ලසිත් මාලිංග වෙනස්නේ. බැට් කරන්න පුළුවන් ඕනෑ ඉන්නවා. හැබැයි කුමාර් සංගක්කාර වෙනස්. එතකොට වනිදු හසරංග වෙනස්. ඒ වෙනස් චූටි කොටසල්ල ගත්තා නම් මම හිතන්නේ ඒ කියන්නේ කෑම උයන මිනිස්සු ඔක්කො ඕන තරම් ඉනවා පබිලිස් වෙනස්. ඒක අල්ල ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සරලව කරන්න පුළුවන් කියලා. බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඔව්. ඉතින් ඊළඟට ෂාර්ෆ් මොකද මේ ටිකේ වෙන්නේ? අලුත් සින්දුවක් එම කියාගෙන එමෙ ඉන්නව නේ? ඕ ඉතින් මම ගොඩක් කවර් සොංග්ස් තමයි කරේ. ගිය අවුරුද්දේ මම ඉතින් අගෝස්තු විතර කවර් සොංග් එකක් කරා ෂයිනියක් අත්. YouTube channel එකක් තියෙනවද? ඔව්. MS Creative කියලා තියෙන YouTube channel එකක්. ඒකේ මේ කරන්න comment කරන්න share කරන්න. අපි ෂාර්ෆ් එකේ ඉන්න ඕන අනිවාර්යෙන්ම මේ ෂාර්ෆ්. තව පොඩි මේ මට අමතර දේවල් කිව්ව ෂාර්ෆ් එක කතා කරන්න. ෂාර්ෆ් කිව්වම මේ මද මෙතන ඉන්නේ මේ ගිටාරයක් අත ඇති කොල්ලෙක් විදිහට. නමුත් ඩ්‍රාමා පැත්ත නාට්‍ය රංගකලා පැත්ත තමයි මුලින්ම අත්පොත තබන්නේ. අනිවාර්යෙන්. ඒකනත් පොඩක් මතක් කර. ඔව් ඇත්තටම මට මේ හැම දෙයකම පන්නරේ ලැබුණේ තාත්තගෙන්. මේ එතකොට තාත්තගෙ නමත් මතක් කරමු. මොහමඩ් සෆීර්. මොහමඩ් සෆීර් නාට්‍ය රංගකලා විෂය දැවැන්තෙක් මේ වෙද්දී ඉන්න. අනිවාර්යෙන්. එතකොට මම තාත්තත් එක්ක වැඩවල සම්බන්ධ වෙන්නේ 2019 විතර කාලේ ඉඳන්. මොකද මගේ ඕ ලෙවල් වැඩ තිබ්බ නිසා මට ඒ කාලේ කියන්නේ 19 වෙනකම් මට ටයිම් එකක් තිබ්බ නෑ ඇත්තටම. ඒ වැඩ කටයුතු නිසා ඊට පස්සේ මම සම්බන්ධුනා වැඩවලට. එතකොට ස්ටේජ් මැනේජ්මන්ට්, සවුන්ඩ් කන්ට්‍රෝලින්, ඒ වගේ මියුසික් ඩිරෙක්ටින් ඒ ඔක්කොම මම ඒ ඩ්‍රාමා ඒ පටන් ගත්ත කාලේ ඉඳන් මේ කරගත්තට ඒක තමයි මේ ඒ ටික. ඊට අමතරව දැන් මේ වෙද්දි මේ සංගීතය දැන් මියුසික් ඩිරෙක්ට් කරනවනේ. අනිවාර්යයෙන්. නාට්‍ය මම හිතන්නේ බර ගානක මියුසික් ඩිරෙක්ට් කරලා තියෙනවා අපේ ෂාර්ෆ්. ඊට අමතරව මේ ඔරිජිනල් සොංග්ස් වගේක් තියෙනවා. සොංග්ස් වගේක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා සහ මේ කවර්ස් වගේක් කරලා තියෙනවා. ඔව් කවර්ස් එකක්. අපි කවර් එකක පොඩි කොටසක් ගායනා කරොත්. ඔව්. උන්මාදිනී හැංගුණා අනුරාගද සිම්බලා සොඳුරුයි සුපින් ලෝචනා Sungguh.
සුපින් ලෝචනා නැසෙන බේගයනා දනුවන් සෙවෝ අංජනා කතා කරන්න යමු අපේ ඉන්න චූටි මල්ලිත් එක්ක. ඉතින් මේ මල්ලි මෙහෙම පොඩියට හිටියට ඇත්තටම කිව්වොත් එයාගේ වොයිස් එකෙන් එයා ගොඩාක් ජයග්‍රහණ අරන් තිනවා. ඒ වගේම තමයි ඩ්‍රාමා කරනවා මේ මල්ලි. ඉතින් කොහොමද අපිට ඔයාගේ පොඩි විස්තර ටිකක් කියන්නකෝ? මගේ නම කුලිත් සතරසිංහ. මම ඉගෙන ගන්නේ කොළඹ අශෝක විද්‍යාලයේ. මම මුලින්ම මේ කලා ශාස්ත්‍රයට එන්න අඩිය පාරමට වැටුනේ මම වයස අවුරුදු 7 දී. වයස අවුරුදු 7 දී. ඔව්. සහන් රන්වල සර්ගේ රන්වල පදනමට මාව යොමු කරා. ඊට පස්සේ අවුරුදු 8 දී ගුවන් විදුලි ළමා වැඩසටහනකට ඉදිරිපත් වුණා. ඒකෙන් පස්සේ වයස අවුරුදු 9 දී තමයි රූපවාහිනී වැඩසටහන් වලට එන්න ගත්තේ. එතනින් ඊට පස්සේ හඬ කැවීම වලට ඒ විදිහට ස්ටේජ් ඩ්‍රාමා ඉස්කෝලේ තරඟ වලින් ඒ වයින් සම්මාන අරගෙන ඒ විදිහට මෙතනට ආවා. ෂා බලන්නකෝනේ මේ අවුරුදු පොඩි ගානට අරන් තියෙන ජයග්‍රහණ ඒ වගේම තමයි දියුණු කරලා තියෙන කුසලතා. මේ ඉඳන් ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ නේද? දක්ෂ කතිකේ කොඳ ප්‍රසන්ට කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. ඔව්. හට අරින්න ඕනේ. ඉතින් මේ අකිල අයියේ මට පොඩි ප්‍රශ්නෝගයක් අහන්න කොහොමද මට මේ වැඩසටහන පටන් ගන්න වෙලාව ඉඳලා මට ප්‍රශ්නම තමයි තියෙන්නේ මේ ගුරු භූමිකාව කියන එක තෝරගත්තේ ඇයි මට නම් මේ එහෙනම් මේ දැන් විශේෂයෙන් සිංහල වගේ විෂයකට මේ ගුරුවරයෙක් වෙනවා කියන එක ටිකක් ලේසි නෑනේ මොකද මේ ඉගෙන ගන්න ප්‍රමාණෙත් හරි අඩු ප්‍රමාණෙ නෑ සීමිත පිරිසක් ඉගෙන ගන්න ඉතින් මේ ගුරු භූමිකාව කියන එක තෝරගන්න හිතුවේ අයියා. ඒ කියන්නේ ඒක මං අර මුලින් කුවාගේ ප්ලෑන් කරලා කරපු එකක් නෙවෙයි. ඒ කියන්නේ කැම්පස් යන කාලේ ජීවත් වෙන්න විදියක් නැති වුණාම අපිට ඉස්සෙල්ලාම එන ඔප්ෂන් එක තමයි ටියුෂන් එකක් කරමු වෙන්නට ඒ කරවා ගන්නවා. ඊට පස්සේ 100ක් විතර එනවා කරන්න. ඊට පස්සේ ඔහම ගිහිල්ලා අන්තිමට කීප දෙනෙක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ටියුෂන් ගුරුවරු ගත්තොත් රටේ ප්‍රබල හැම ගුරුවරයෙක්ම ඒගොල්ලෝ ප්ලෑන් කරලා ආපු රස්සාවක් නෙවෙයි ඒක. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය යද්දී කරන්න ආපු එකක්. හැබැයි මේක කාලයක් කරද්දී මට හිතුණා අර කියන්නේ මාර ජොලි වැඩක් මේක. මොකද හේතුව කියන්නේ මට මේ වයසේදී මෙහෙම මෙතෙන්ට අවිල්ල කතා කරන්න පුළුවන් උනේ මට උගන්වපු ගුරුවරු මාව හරියට ගයිඩ් කරපු නිසා. දැන් ගුරුවරයෙක් කිව්වහම අපේ ඔළුවේ තියෙන්නේ නිකන් අර මොම රැවුල වවාගෙන පිළිවෙලට ඇඳගෙන මේ ඉස්කෝලේ ගත්තොත් වේවැල් අතේ තියාගෙන කොණ්ඩේ පැත්තට පොඩ පීඩලා නේද? හැබැයි ඒ ලංකාවේනේ ලෝකේ ගත්තාම ඔයගොල්ලෝ බලලා තිනවද අර ඉංග්‍රීසි වින්ග්ලිෂ් කියලා හැමෝම ඔව් බලලා තිනවා ඒක ටීචර් කෙනෙක් ඉන්නවා දැක්කා සර් කෙනෙක් සර් ඒගොල්ලෝ හරි වෙනස් හරිම ෆ්‍රී නේද ෆ්‍රී ඒ කියන්නේ ළමයි එක්ක හරි යාළුවෝ වගේ එතකොට ලෝකේ ගත්තාම ගුරුවරයා කියන කෙනා හරි ළඟයි ඒ කියන්නේ ගුරුවරයෙක් වෙනවා කියන එක ඒක මාර එකක් කියලා කියන්නේ يعني මට පුළුවන් ළමයේගේ ජීවිතේ වෙනස් කරන්න වචනකින් දෙකකින් ඊට පස්සේ මම ඒක හරි ආසාවෙන් කරා ආසාවෙන් කරද්දී කියන්නේ මම ඉස්සෙල්ලාම හිතුවා කියන්නේ සිංහල විෂය උගන්වන්න ආවෙ නම් මම ආසකේක මගේ ඇඟේ තියෙන එක දැන් කියන්නේ A level සිංහල කියන්නේ ළමේ කාට් තෝර ගන්නත් ඕනේ ආට් වලින් සිංහල තෝර ගන්නත් ඕනේ එතකොට මම එහෙම කියලා ආර්ථිකය ගැන හිතලා O level ගණන් උගන්වන්න ගියා නම් කියන්නේ මටත් ගණන් බෑ මේ ඉගෙන ගන්න ළමයින්ටත් එතකොට කොහොමවත් බැරි වෙනවා එතකොට මම ආසදේ උගන්නද්දි ඒක ඇතුලේ මට නිර්මාණශීලී දේවල් හිතුණා. ඉතින් ඒකත් එක තමයි මම තීරණය කරේ. ඒ කියන්නේ මෙච්චර තාක්ෂණයේ දියුණු වෙද්දී මම කවදාවත් ආයි හෝල් ක්ලාසස් කරන්නේ නැහැ. කවුන්ට් එක බැලුවාම ලංකාවේ A level සිංහල කියන ළමයි 60,000ක් විතර ඉන්නව අවුරුද්දක. එතකොට ඒකට ඔන්ලයින් ඉගෙනුවා නම් එකපාර ළමයි 10,000කට 15,000කට උගන්නන එක ලොකු දෙයක් නෙවෙයි. එතකොට ඒ තාක්ෂණෙත් එකතු කරලා සහ ඒක ඇතුලේ මට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා කියන්නේ අම්මලාම ඇවිල්ලා හම්බෙලා කියලා තිනවා ළමයා සමහර වෙලාවට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා මෙයාව පුනරුත්ථාපනයේ දැම්මත් හදන්න බැරි වුණා. හැබැයි ඔයාගේ එක කතාවකින් පන්ති ඇතුලේ කරපු දැන් මෙයා සෑහෙන්න වෙනස් වෙලා. ඒක ගුරුවරයෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ අහිංසක අඟුලිමාල කෙනෙක් වුණා ගුරුවරයෙක් නිසා කියලා. හැබැයි අඟුලිමාලලා අහිංසකල වෙච්ච වෙලාවලුත් තියෙනවා.
ඉතින් ඒක මම කල්පනා කරා. එතකොට මම මුලින්ම කරේ කියන්නේ මම මම විදිහට ඉන්න එක. දැන් ගුරුවරයෙක් විදිහට ජීවත් වෙන එක හරි අමාරුයිනේ. ඒකට හේතුව තමයි දැන් මං හැම වෙලෙම හිතන්න ඕනේ මම හැසිරෙන විදිහ ගැන වෙන මිනිස්සු මොනවා හිතයිද දන්නේ. රෝල් මොඩල් එකක් කියලා තමයි ඉන්නේ. එතකොට ඒක ඒ කොටස ගලව ගත්තාම ලේසි. ලේසි කියලා කියන්නේ ඉතින් මේ ඇත්ත මම. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක බලන කවුරු හරි වුණත් හෙට මම කොට කලිසමක් ඇඳගෙන පාර යනවා දැක්කොත් පුදුම වෙන්න ඕනේ නැහැ. يعني මම ඇත්ත මමනේ. يعني මම ගණන් බෑ කියලා ඒත් ඇත්තටම මට ගණන් බෑ. එතකොට එහෙම වුණාම ඒ ජොබ් එක ඇතුලේ වුණා ජීවිතය ඇතුලේ වුණා ජීවත් වෙන්න ලේසි. ගුරුවරයා පෙන්වන ලෝකේ තමයි ළමයා ඉගෙන ගන්නෙ. අන්තිමට. අන්තිමට. ඉතින් ගුරුවරයාට ලොකු හැකියාවක් තියෙනවා ළමයාගේ ජීවිතේ ලොකු වෙනස්කමක් කරන්න. ඒක තමයි ගුරුවරයා කියන්නේ. ඉතින් දැන් සින්දුත් ඇහුව ඔයාගේ. කවසොන් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මොකද මේ බලන් ඉන කට්ටියටත් ලොකු කුතුහලයක් තියෙනවා මේ කවසොන් එක මොනවාගේ එහෙම කවසොන් එකක් කරන්න හිතුවේයි ඔරිජිනල් එකක් නොකර කවසොන් එකක් කරන්න හිතුනේයි ඒ වගේ. ඔය ඇත්තටම මම මේ කවසොන් එක කරන්න කලින් මම මේ ඉස්සලා වචන ටිකක් ලිව්වා මට මේ මගේම සින්දුවක් කියලා කරන්න කිව්වා. ඊට පස්සේ ඒක හරියේ නැහැ වැඩි. කොහොම හරි මේ ඊට පස්සේ තමයි මම ඉස්සලාම මේ උන්මාදිනී තමයි තෝරගත්තේ. එතකොට ඒ තෝරගන්න කලින් මම සින්දු හයක් ඉත ලියලා හිතේ හිතේට මොකද්ද කරන්නේ මොකද්ද ගන්න කියලා. ඊට පස්සේ උන්මාදිනී තෝරගත්තා මම අහලා අහලා. ඊට පස්සේ මුලින්ම මම වාතයර කතා කරා මේ මෙහෙම සින්දුවක් කරනවා අයියේ මේ එහෙම කියලා. එයා ගත්තා මම කිව්වා මේ හරි මල්ලි කරන්න. මේ ඇත්තටම මේ වගේ يعني කතා මාව දන්නේවත් නැහැ. පෞද්ගලිකවම අඳුරන්නේ නැහැ. ඒ වුණාට මේ මෙහෙම සින්දුව කරනවා කව එකක් කරනවා කිව්වම මට මේ කිසිම මේ බලපෑමක්වත් නැතුව ඒක දුන්නා වැඩේ. මේ එතකොට ස්තුති ගන්නකොට මුලින්ම මේ බාති අයියට මේ ඒ දේ මට කරන්න අවසර දුන්නට. ඒ වගේම ඊට පස්සේ සින්දුව කොහොම හරි මං කවය එක කරන්න මේ ඉස්සලාම ඒ කියන්නේ මියුසික් රීඅරේන්ජ්මන්ට් කරේ මම. එතකොට ඒ අරේන්ජ්මන්ට් එක හදලා ඊට පස්සේ මං කරපු දේ තමයි කට්ටිය හෙව්වා. ඒ කියන්නේ ප්ලේයර්ස්ලා සහ සිං කරන්න කවුද කියලා. ඊට පස්සේ ඒ අරේන්ජ්මන්ට් එක කරනවා තමයි මං හිතුවේ මේල් වොයිස් දෙකක් සහ මේ ෆීමේල් වොයිස් එකක් තිබ්බොත් හොඳයි කියලා. ඒ අතරේ කොහොම හරි මං හොයද්දි තමයි ෂයිනියක්ව මට මේ හම්බුනේ සින්දුවට. ඊට පස්සේ අපි කොහොම හරි කතා කරලා මම හිතන්නේ සති 3ක් වගේ කාලයකින් අපි වැඩේ ඉවර කරා. ඒ කියන්නේ සින්දුවේ වැඩ කටයුතු ටික ඉවර කරා ඔක්කොම. එතකොට අපි ෂූටින් කරලා ඊට පස්සේ එඩිට් කරලා ඒකේ මේ එඩිට් කරේ ඔක්කොම මං. එතකොට මියුසික් රීඅරේන්ජ්මන්ට් ඒ ටික ඔක්කොම හදලා කොහොම හරි අන්තිමට යම් දෙයක් ලස්සන ප්‍රොඩක්ට් එකක් එනවා. ප්‍රොඩක්ට් එකක් එනවා දැම්මා. එහෙම තමයි ඉතින්. එතකොට ෂාරෆ් දැන් තාත්තගෙන් ලැබු පන්නරයත් එක්ක ඩ්‍රාමා කියන සබ්ජෙක්ට් එක වලට ගොඩක් සමීපයි. අනිවාර්යයෙන්. එතකොට මේ තාත්තගේ වැඩ කටයුතු වල මියුසික් කරන්නෙත් ඔයා, ස්ටේජ් මැනේජ් කරන්නෙත් ඔයා. ඉතින් ඒ කරපු වැඩ ටිකක් ගැන මතක් කරොත්. ඔව් අර මං අර කිව්වේ 2019 කාලේ දැන් තමයි. එතකොට ඒ කාලේ ඉඳන් තිබ්බ නාට්‍ය කියන අලුත්ෙන් හදපු ප්‍රොඩක්ෂන් ටික ගත්තොත් අන්ටච් කියලා. ඒක සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කරේ. එතකොට ඒකේ මම sound controlling music director sound controlling tibbe mokada eke godak voice track tibba ita passe music track tibba vena venama e tika tibbe ita passe oy captain feda kiyala yak tibba ishan kulathilaka kare me eke music directing kare man ita passe oy den alut production ekak tiena den an frank kiyala etakota eken ara yudayuwange kathawa api sajeeviya prekshakayanta dena adahasak denawa mokadda e kale tibba dei kiyala etakota eke මියුසික් ඇත්තට මේකේ මියුසික් කියලා ගත්ත මේකෙත් වෙනස්ම මියුසික්. ඒ කියන්නේ අපි දැන් අර හැමදාම කනට ඇහෙන මේ ප්ලේ කරන එකක් නෙමෙයි. කියන්නේ සමහර තැන්වල මියුසික් ඇහෙන නොහෙන ගන්නට වගේ තියෙනවා. සමහර තැන්වල මියුසික් කියන්නේ වෙනම එකක්. දැන් මේද මේ වගේ පොඩි මේ ඔච්චර වැඩ ගොඩක් කරපු කොල්ලෙක් නේ. පොඩි පොඩි කැලක් ප්ලේ කරලා බලන මේ කරපු මියුසික් එක. සරල මියුසික් එකක් නමුත් ඒ නාට්‍යයේ ඒ සිට්යුේෂන් එකත් ඒ ගැළපෙද්දි ඒක සෑහෙන ප්‍රබලයි. ගොඩක් ඉමෝෂන්ස් තියෙන කැලක් එක. ඔව් එහෙම තමයි සාමාන්‍ය නාට්‍ය කරලා දිනවද? ඔව් මං කරලා තියෙනවා. ඔව් ඒක දැක්කම පේනවා. ලොකු නාට්‍යකාරයෙක් තමයි මෙයක් මෙහෙම හිටියට. ඔය අතරක් නැහැ ඉතින්. අපි නන් නැහැ ඉතින් අපි චූටි කොල්ලෝ අයින්ස කොල්ලෝ. ඉතින් මේ ගිටාරේ පොඩි පාට් එකක් ගෙවුවා. ඉතින් ඒ වගේම ලොකු පාට් එකක් ගහන්න පුළුවන් සින්දුවක් දෙමු. ඔව් නේද?
පොළොවට මුල් අනු දෙන්න මිල නොවන තෙම් කවිය පබදින්න පිනිවැස්ස වස්සන්න මත්දාන තෙත් දෙන්න ආදරය දඩුලන්න මේ කත මතින් සිහිනේ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි ආර සඳ මිතුරි සිත මිරි ගලමනවි බිදු කඳුරු පිනි පොකුරු ගලමනවි සඳ මිතුරි සිත මිරි මගේ ආසම සින්දුව හරිම ලස්සනයි. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ අතන ඉන්න මල්ලිත් එක්ක. ඉතින් එයාද තනියෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එයා ගත්ත ජයග්‍රහණ ගොඩාක් අරන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මල්ලි අද අරන් ඇවිල්ලා තියෙනවා එයා රාජගුවන් විදුලි නාට්‍ය සම්මාන ලෙලෙදී ලබාගත්ත එයාගේ ට්‍රෝෆි එක. ඉතින් ඒ වගේම තමයි මලි ට්‍රෝෆි එක ගැන පොඩ්ඩක් කතා කරලිමු කොහොමද ඒක ගත්තේ? මට මේක හම්බුනේ ගුවන් විදුලි නාට්‍ය හොඳම ළමා නාට්‍ය ශිල්පියා විදිහට. මම මේ ගුවන් විදුලි වැඩසටහන් කරගෙන එනකොට ඒ අතරේදී ගුවන් විදුලි නාට්‍යවලට හඬ යොමු කරා. ඒකෙන් හම්බෙච්ච සම්මානේ තමයි රාජ්‍ය සම්මානේ. මම හිතුවේ ඒක නම් හම්බ වෙයි කියලා. මුලින්ම නිර්දේශ වුණා කියලා දැන්නුවා අපිට. ඊට පස්සේ සම්මාන වලට එන්න කියලා. එදා සම්මාන වලට ගිහිල්ලා අනිත් අයගේ සම්මාන දෙන අතරේ ඉඳගෙන ඉන්නකොටවත් හිතුවේ නැහැ හම්බ වෙයි කියලා. එකපාරට නම නිවේදනය කරා කුලිත් සතරසිංහ සම්මානය අරගෙන තියනවා කියලා කිව්වම මට හිතාගන්න බැරි වුණා. එතනම ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ සම්මානයක් ගන්න හම්බෙච්ච එක ගැන. හරි. එතකොට මංගාව තියෙනවා මල්ලි ගත සර්ටිෆිකට්ස්. ගොඩාක් සර්ටිෆිකට්ස් තියෙනවා. ඔක්කොම පෙන්වන්න ගියත් නෑ. අතර ප්‍රෝග්‍රෑම් එකත් මදි වෙයි නේද? අවුරුදු 15යි තාම. ඒත් බලන්න තියෙන සර්ටිෆිකට්ස් ගොඩක් තියෙනවා. මලි කියමු බලන්න මොකක්ද මේ සර්ටිෆිකට් එක? ඕක ගුවන් විදුලි හොඳම ළමා නාට්‍ය ශිල්පියා විදිහට මට සම්මානෙත් එක්ක හම්බ වෙච්ච සහතිකේ. සම්මාන සහ නිර්දේශ වෙච්ච එකට හම්බ වෙච්ච සහතිකේ වෙ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඕක ඉස්කෝලෙන් අපි කණ්ඩායම් සමූහ ගායනා විදිහට ගියා බස්නාහිර පළාත් තරඟවලට. ඒකෙන් අපේ මට හම්බෙච්ච සාතිකය තමයි තියෙන කියන සමූහ ගායනා විදිහට. ඒකෙන් මට හම්බෙච්ච සාතිකය. එතකොට මේක ඕක නිවේදන කොළඹ කලාපයේ නිවේදන. එතකොට මම ගොඩක් පොඩි පන්තිවල ප්‍රයිමරි පන්තිවල ඉන්නකොට හම්බුණා නිවේදන තුන්වෙනි ස්ථානය කොළඹ කලාපෙන්. ඒ සාතිකය තමයි තියෙන්නේ. ඉතින් මං හරිම ආසයි ඔයා ඉතින් හඬ කෙවීම් ශිල්පියෙක් විදියට ඔයාගේ දක්ෂතාවය අපිට පොඩ්ඩක් කරලා පෙන්නන්නකෝද ප්‍රෝග්‍රෑම් එකේදී නේද? ඔව් මම පුළුවන් නේ මේ පුංචි ගම්බිර සෙටයක් ඉන්නවා. උත් ඒ හැකියාවන් ගොඩක් තියෙනවා. ඉතින් ටැලන්ට් එක උත් අපි බලා ගන්න ආසාවෙන් ඉන්නේ. ඔව් මම ගොඩක් ආසාවෙන් කරපු කාටුන් එකක් මේක. ඒකේ ප්‍රධාන චරිතේ කිකෝ කියන චරිතේ මම එකේ කරපු පොඩි කොටසක්. ගැජට් මැක්ස් ගැජට් මැක්ස් ඉක්මනට මට සුපර් ස්පීඩෝ කාර් එක එවන්න. සුපර් ස්පීඩෝ අන්නර හොරා නගරේ තියෙන රත්තරන් බඩු කඩේ කඩලා පැනලා යනවා. අපි ඉක්මනට ගිහිල්ලා යව අල්ල ගන්න ඕනේ. වව්. මං හරිම ආසයි ඩබින් කරන්න ඒවට. මේ මේ ඔයාලා ඩබින් කරන්න යන්න එපා. අපිට අහන් ඉන්න අමාරුයි සහ මේ ප්‍රශ්න වලට අපිට මූණ දෙන්න වෙනවා ඔයා ඩබින් වලට ගියොත්. මේ අපේ මේ අයියේ දැන් අයියා කුඩා කාලේ හැදුනේ වැඩුනේ මම හිතන්නේ පහවසර වෙනකන් ගියේ ත්‍රිකුණාමලයේ උතුරු ප්‍රදේශයේ උතුරු නැගෙනහිර සිංහල මහවිද්‍යාලයේ කියලා. හරි. එතකොට මේ අපේ ඉන්නවා දැන් මේ පැත්තේ ෂාරෆ්. ඇවිල්ලා වැඩිපුර කියන්නේ සිංහල සිඳු වුණාට නම ෂාරෆ්. ඇවිල්ලා මුස්ලිම් මුස්ලිම් ජාතිකෙක්. අපිට වඩා මේ සිංහල සාහිත්‍ය දන්නවා මෙයාගේ තාත්තා හිම. ආයි එහෙම තමයි ඒක. ඒක තමයි අය කියන්නේ දැන් මේ ලංකාවේ බොරු ප්‍රශ්න ඇති වුණානේ බොරු වලට මේ ජාති කුල මල ભેද ඒ ප්‍රශ්නත් එක්ක. ඉතින් මේ ජෙනරේෂන් එක අලුත් වීමත් එක්ක මේ ප්‍රශ්න ගොඩක් දුරට මේ ගොඩක් මම කියන්නේ 100ට 100ක්ම වගේ දැන් සමනලයටපත් වෙලා තියෙන්නේ.
ඉතින් අපිට ඒ ගැන පොඩ්ඩක් අයියා කතා කරොත් මේ මොකද අයියාගේ කුඩා කාලේ හැදුනනේ දෙමළ ගම්මාන එකනේ. ඒ කියන්නේ මම අනිවාර්යෙන්ම කියනවා දැන් අපේ තාත්තා වැඩ කරේ දෙමළ මිනිස්සෙක් ගාව අරුල් අංකල් කියලා. මාව විශ්වවිද්‍යාලයට එනකම්ම වගේ ඒ කියන්නේ තාත්තානේ වියදම් කරන්නේ කොහොම හරි එතකොට ඒ මිනිස් දෙමළ මිනිසෙක් නිසා තමයි අද මම සිංහල උගන්නන්නේ. ඒ වගේම තමයි මේ පහවසරදී මට ශිෂ්‍යතපන්ති උගන්වන්නේ දෙමළ ටීචර් කෙනෙක් මූර්ති ටීචර් කියලා. එයා පොඩි කාලේ හැම වෙලේම අපිට එයාර මේ ප්‍රාථමිකාංශයේ ගුරුවරයෙක්නේ. ඒ කියන්නේ ලොකු දියුණු ගුරුවරයෙක් නෙවෙයි. හැබැයි එයාට ලොකු දර්ශනයක් තිබ්බා අපි ගැන. එයා අපිට හැම වෙලේම කිව්වා කොහොම හරි ශිෂ්‍යත්වේ පාස් වෙලා මේ නගරේ දාලා යන්න කියලා. කියන්නේ එහෙම වුණොත් කියන්නේ මේ පැත්තේ ගොඩක් වෙලාවට ඉගෙන ගත්තේ නැත්නම් පිරිමි ළමෙක් නම් අවුරුදු 13 න් විතර මුහුදු යනවා. ගෑනු ළමෙක් නම් අවුරුදු 15 න් විතර පැනලා යනවා. ඒ කියන්නේ ළමයිගේ අනාගතය එහෙමයි තියෙන්නේ. මොකද යුද්ධ කාලයක්නේ. එතකොට ටීචර් හැම වෙලේම කිව්වා ඉගෙනගෙන ශිෂ්‍යත්වේ පාස් වෙලා යන්න කියලා. ඒ කියන්නේ එයා අපිට පොඩි කාලේ මට හම්බෙච්ච ගුරුවරු ඒකයි මං කිව්වේ. පොඩි කාලේ මේ අපේ පන්තියේ වැඩි හරියක් දෙමළ සිංහල කීප දෙනෙක් හිටියා. මුස්ලිම් යාළුවෝ එහෙමත් හිටියා හිල්ෂාඩ්, ඔහොම කිය කිය රිෂාන්. එයා අපිට කවදාවත් ඉන්ටර්වල් එකේ තනියම කෑම කන්න දෙන්නේ නැහැ. කණ්ඩායම් වලට බෙදලා 1-2-3 ගනින්න ඔහොම කියලා. එතකොට සමහරලාට මං එකට කද්දි දෙබල ළමයා අනපු එක තමයි මං කන්නේ. ඒවත් එක්ක අපේ ජාති භේදය ආගම් භේදය නැති වුණා. කොහොමත් ළමයි කාලේදී තරුණයෝ කාලේදී අපිට ජාති භේද ආගම් භේද නැහැ. ඒක එන්නේ අවුරුදු 35 විතර පැන්නාම. ඒ ඇයි දන්නවද? සමාජයේ විසින් ඔළුවට දාන ඒවා. දැන් කැම්පස් වල දෙමළ ළමයි, සිංහල ළමයි, මුස්ලිම් ළමයි එකට කනවා. දැන් මෙතන ඇවිල්ලා මට හිතෙන්නේ නැහැ මෙයා මුස්ලිම්, මෙයා මොන ආගමේද, ඔයා මොන ආගමේද අපිට හිතෙන්නේ නැහැ අපේ වයසත් එක්ක. ඒ කියන්නේ මේ රටේ දැන් ITN එකෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එකත් මම ඒ කියන්නේ සෑහෙන්න කැමැත්තෙන් ආවේ සහ මේ රටේ තරුණයන්ව හරියට ගයිඩ් කරොත් එහෙම තරුණයෝන්ගේ වරදක් නැහැ. ගොඩක් වෙලාවට තියෙන්නේ වැඩිහිටියන්ගේ විසබීජ තරුණයන්ගේ ඔළුවට දාන එක. ඇත්තලා තියෙන්නේ අනිවාර්යයෙන්ම. මේක අපි පිළිගන්න ඕන කාරණාවක් සහ රට සමාජයේ ඔක්කොම පිළිගන්න ඕන කාරණාවක් ඒක. ඉතින් මා ෂාරෆ් මට අහන්න ඉතල දැන් අයියා දෙමළ ගම්මාන කැදිරේ වැඩුණනේ. දැන් ඔයා ඇවිල්ලා සිංහල පරිසරයක සිංහල කතා කරන්නේ සිංහල සින්දු කියන්නේ. දැන් මෙතන ආවත් එක සින්දුවක්වත් නැහැ මේ තමිල් ලැන්ග්වේජ් තමිල් වලින් නැහැ. මොකද ඔක්කොම කියන්නේ සිංහල සින්දු. ඉතින් මේ ඒ සිංහල සමාජෙත් එක්ක හැදෙන වැඩනකොට මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? දැන් මේ මුස්ලිම් සිංහල වෙනසක් තියෙනවනේ. ඉතින් ඒ වෙනස නැතුව ඒ සිංහල සමාජෙත් එක්ක ගැටෙනකොට එතනින් මොකරි මේ බලපෑමක් වුණාද? ඒක කොහොමද දරුනේ? ඔව් ඇත්තටම දැන් මේ මම පොඩි කාලේ ඉඳන්ම මගේ ගම්පහද ගත්ත රාජගිරියේ තමයි මං හැදුනේ වැඩුනේ. එතකොට මං පොඩි කාලේ ඉස්කෝලේ ගියේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයට. ඒක මට ගොඩාම පන්න දැක් ලැබුණේ ඒකෙන්. එතකොට මම පොඩි කාලේ කියන්නේ එක වසරේ ඉඳන්ම මම ඒ ඉස්කෝලේ. එතකොට ඒ ඉස්කෝලේ මට හම්බෙච්ච යාළුවෝ කියන්නේ පොදුවේ හැමෝම මගේ හම්බුණා. එතකොට කොහොම හරි මම අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ඒ සිංහල යාළුවෝ දෙමළ යාළුවෝ එහෙම ආගම් ભેද නැහැ අපිටත්. එකට කන්නේ බොන්නේ එකට හැමදේම කරන්නේ. එතකොට ඒකෙන් තමයි මට ගොඩාක්ම ඒ කියන්නේ අපි ඇත්තටම ಜಾති ભેදයක් කියලා හැම වෙන් කරගෙන ගන්නෑ කිසිම වෙලාවක. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් සමහරවිට ඒ කියන්නේ දැන් මම තව සිංහල කාත් එක්ක ප්‍රශ්නයක් වුණත් අපි හරි ಜಾති ભેද ප්‍රශ්නයක් නැහැ ඒක අර ඉවිලේ වෙන රණ්ඩුවක් විතරයි. ඒක අපි මේ ආගමට බැලලා මගේ ආගමට බැලලා එහෙම එකක් නැහැ. එතකොට මට ගොඩාක්ම මේ සිංහල කතා කරන්න පුළුවන් වුණේ මේ දැන් ස්කෝලේ 8-9 වුණා සිංහල ටීචර් කම මට තමයි සිංහල පොත දෙන්නේ සාහිත්‍ය පොත එම 9-10 කියවන්න කියලා. මේ ඉතින් ඒ වගේ මං කියන්නේ ඒ වගේ පරිසරයක හැදුනේ සහ අපේ ගෙවල් කියන්නේ රාජගිරියේ මේ පරිසරයත් ගොඩාක්ම සිංහල මේ ඉන්න සිංහල කට්ටිය ඉන්න පරිසරයක්. එතකොට ඉතින් ඒ කට්ටිය ආශ්‍රය කළා. ඉතින් ගොඩාක්ම ඒ යාළුවන්ගේ ආශ්‍රයෙන් තමයි ඉතින් මට මේ තැනකට එන්න පුළුවන් වුණේ. මේ ඉතින් අපි ඔක්කොම මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා යන්නේ අපි ඔක්කොම ලාංකිකයෝ. අනිවාර්යයෙන්. ඉතින් ඒ ලාංකික ඒ හදගැස්ම අපේ හිතේ තියාගෙන අපි ෂාරෆ්ගේ සින්දුවක් අහමු. සුඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිප ගන්නට පමණක් නම් ඔය දෙතුල්ලන් කළේ විඳ ගන්නට මම ඉන්නම් මෙන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ
සුදුරයිද මොන තරම් දුක නැතුව මන් නොවෙයි ඔබ යන්න යනවනම් සිප ගන්නට පමණක් නම් ඔය දෙතුල්ලන් කරේ විඳ ගන්නට මම එන්නම් මෙන නිවාඩුවට එනකම් දැස් වසා කඳුළු සලා ගන්නට පමණක් නම් ඔය දෙතුල් අංකනේ විඳ ගන්නට මම එන්නම් මෙන නිවාඩුවට එනකම් යංග බ්ලඩ් තමයි ඇඟේ කිලිම් තරුණ කොල්ලෙක් තමයි ඔයා මොනවාද අහන්නේ යංග බ්ලඩ් කියන්නේ කොහොමද යංග බ්ලඩ් තමයි මම කිව්වා අර මේ ඒ සින්දුව විඳිනෙක් ගැන අර දන්නවනේ ගුරු භූමිකාවක් කොහොම සමාවලට ගුරුවරු මෙහෙම ඉන්නනේ ඉන්න අර සුසාධිත ගුරුවරු ඉන්නවනේ එහෙම නෑ මේක ඇවිල්ලා මේ ස්ටයිලිෂ් කොල්ලෙක් තමයි මේ ෂාරෆ් මේ සින්දු කියනවා තාත්තගේ වැඩවලට සම්බන්ධ වෙනවා නාට්‍ය කරනවා ඉතින් මේ ඉදිරි වැඩ කටයුතු මොනවද තියෙන්නේ අපිට බලාපොරොත්තු ඉන්න පුළුවන්ද අලුත් සින්දුවක් අලුත් නාට්‍යයක් අලුත් මොකක් හරි ෂෝට් ෆිල්ම්යක් අනිවාර්යෙන් මේ මම දැන් සින්දු දෙක තුනක් කරන්න හිතන් ඉන්නේ ඒ වගේ ෂෝට් ෆිල්ම්යක් කරන්න හිතන් ඉන්නේ මේ දවස ලියන ගමන් තියෙන්නේ එතකොට ඒකේ වැඩ කටයුතු මේ එක්සෑම් එකට පස්සේ එක්සෑම් රිසල්ට් ටිකක් නවත්තලා තියෙන්නේ එතනින් පස්සේ මේ ටික දිගටම කරන් යන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන් අපිට ලස්සන සින්දුවක් ලස්සන ෂෝට් ෆිල්ම්යක් කියන්න මේ පොඩි කෑල්ලකට ගන්න එක අනිවාර්යෙන් අපිට කෑල්ලක් දෙනවා ති ඔයා දුකයිද ඔයාලට දැන් ඔයාව ගන්න මාව ගන්නවා කිව්වේ ඒක මම ඔයාලට දෙන්න කියලා පොඩ්ඩක් පරිස්සම් ඉති ඔයාගේ නාට්‍ය ගැන පොඩි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් පොඩ්ඩක් සලකා බලන්න ඕනේ ඒක නේ හරි ඉතින් ඊළඟට අපි අපේ කුලිත් එක කතා කරමු දැන් ගොඩාක් දැන් වෙනකොටත් ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් ගත්ත කෙනෙක්. ඉතින් අපි අහමු යාගේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා. දැන් මම සාමාන්‍ය පෙළ විභාගයේ මේ අවුරුද්දේ ලියනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩ කටයුතු නවත්ත කරනවා වෙනදට වඩා අඩුවෙන්. මොකද වැඩිපුර පන්ති වලට යන විභාගයට ලෑස්ති වෙන්න ඕන නිසා. ආපහු විභාගය ඉවර වුණාට පස්සේ මේ කරගෙන ආපු විදිහටම මේ දේවල් ආයි පටන් ගන්නවා. මට කොහොමත් ලොකු වෙලා කියන්නේ තව ඉස්සරහට ආසාවක් තියෙන්නේ මේ කලා කටයුතු කරගෙන යන ගමන්ම මම ICT වැඩවලට IT වැඩවලට ගොඩක් ආසයි. ඒ නිසා ICT ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් මේ කලා කටයුතුත් කරගෙන යන තමයි ආස. වානි ඉංජිනේර් කෙනෙකුයි කලාකරුවෙකුයි දෙන්නම එකම කෙනෙක්ගේ. හරිම ලස්සනයි. ඒක ඒ විදිහටම අජිට පාස් කරන්න මට හිතුණා. දැන් ලංකාවේ මේ වර්තමානයේ තත්ත්වෙත් එක්ක දැන් අපිට පාර්ලිමේන්තුව දිහා බැලුවත් පේනවා මේ හැමතැනම ඉන්නේ මේ අර වයසින් මුහුකුරා ගිය කියන්නේ වයස ඉක්මවා ගිය කට්ටිය හැබැයි තරුණයෝන්ගේ සහභාගීත්වයක් අපිට පේන්න තියෙනවා හරි අඩුයි. ඒක මේ හේතුව
ලංකාවේ උඩ පරම්පරාවේ කට්ටිය හිතනවාද තරුණයින්ට වගකීම් බාර ගැනීම හැකියාවක් ශක්්‍යතාවයක් නැහැ කියලා. ඒකේ දුර්වලතාවයක් තියෙනවා කියලා ඒ කට්ටිය දකින හින්දාද තරුණයින්ට තැන හම්බෙන්නේ නැත්තේ? නෑ එහෙමත් නෙමෙයි දැන් ඔයා කැම්පස් එකේ හිටපු ළමයෙක් නේ. එතකොට කැම්පස් මට ඉහළ පරම්පරාව මං ඔයාලා මේගොල්ලෝ යද්දිත් විශ්වවිද්‍යාලේ තියෙන ප්‍රශ්නයක් තමයි. ජේෂ්ඨ ගුරුවරු පල්ලෙහා ගුරුවරුන්ට තැන දීලා අයින් වෙන්නේ නැතිකම. ඒක ඇත්ත ඒක තමයි ඇත්ත. හරිද? ඒ කියන්නේ ජේෂ්ඨ ගුරුවරු කියලා මම මේ කියන්නේ අවුරුදු 75 විදිහට විතරක් විශ්වවිද්‍යාලයේ ඉන්නෝනේ. හරිද? එතකොට ඕනම තැනක ඒක දකින්න තියෙනවා. කියන්නේ මිනිස්සෙක් දැන් අපි අපේ වයසත් එක්කනේ හිතන විදිහ තීරණය වෙන්නේ. ඒ කියන්නේ මම අවුරුදු 15 දී හිතපු විදිහ නෙමෙයි මට අවුරුදු 20 ගානේ දී හිතන්නේ. මම අවුරුදු 35ක් විතර වුණාම හිතන්නේ හිම නෙමෙයි. 45ක් 50ක් වුණාම හිතන්නේ හිම නෙවෙයි. එතකොට හැම මොහොතකම මට කියන්න ගෙදරක අවුරුදු 60 විතර පැන්න මිනිස්සෙක් 60 70 පැන්න මිනිස්සෙක් එයාගේ මනස වැඩ කරන්නේ හැම වෙලෙම තමන්ගේ දේවල් නිසා අයිති කරගන්න බලාගෙන. කියන්නේ දැකලා තියෙනවද නාකි ආච්චිලා හිම රුපියල් 100ක් කොට්ටියස්සේ තියාගෙන ඉන්නවා. ඇති වැඩකුත් නැහැ. ඇති වැඩකුත් නැහැ. මා අවුරුදු ගාණක් පරණ ලිත් රෝල් කරලා ඇඳස්සේ ගහගෙන ඉන්නවා. ඒ මනස වැඩ කරන විදිය. නිකන් හිතන්න. ඒ වගේ මනස වැඩ කරන වයසක ඉදදී දේශපාලනේ පැත්තකින් තියන්නකෝ. තීරණ ගත යුතු තැන් ආයතනවල ප්‍රධානියෝ ඒගොල්ලෝ වුණොත්. ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා ඒගොල්ලෝ වුණොත්. විශ්වවිද්‍යාලවල ජේෂ්ඨම ගුරුවරු ඒගොල්ලෝ වුණොත්. දේශපාලනේ කොහොමත් එහෙමයිනේ. එහෙම වුණොත් ඒක ඉස්සරහට යන්නේ කොහොමද? එතකොට ඒක මේ තරුණයන්ගේ වරදක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් විශ්‍රාම ගන්න වයසක් තියෙනවා. අවුරුදු 55යි 60යි. හැබැයි මේ රටේ මේ කාලේ විතරක් නෙමෙයි අතීතයේ සිට තරුණ පාලකයෝ හිටියේ නෑ නේ. අතීතයේ සිට ඉහළ තැන්වල තරුණ මිනිස්සු හිටපු කාල අඩුයි. ඒකට මම යෝජනාවක් කරනවා මේක බලන තරුණයන්ට. මම මගේ පන්තිවල ළමයින්ටත් කියන්නේ තමන්ගේ දෙයක් කරන්න මහන්සි වෙන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තමන්ගේ බිස්නස් එකක් නඩත්තු කරගත්තා නම් එතකොට තමන්ට අඩු වයසකින් ඒ දේවල් වලට යන්න පුළුවන්. දැන් ලං දැන් අපි දැන් Facebook එක හැදුවනේ ලෝකේ මිනිස්සෙක් තරුණ කොල්ලෙක් හදද්දි. එයා ඕක එයාගේ වැඩිහිටියෙකුට කිව්වනම් එහෙම මම මෙහෙම දෙයක් කරන්න ඉන්නවා කියලා සමහරලාට හිනා වෙයි. තමන්ගේ දෙයක් කරගත්තාම නේ කියන්නේ හීනයක් වගේනේ. කොහොමද ලෝකේ ඇමරිකාවේ ඉන්න මිනිස්සෙක් ලංකාවේ ඉන්න මිනිස්සෙකුට ඒ දාන ෆොටෝ එක තප්පරෙන් මට පෙන්නලා මගේ රියැක්ට් එක දෙන්න පුළුවන් කියන්නේ ඒකට. මීට අවුරුදු 20ක විතර කලින් ඕක කිව්වනම් කොහොමද? අනිවාර්යෙන් තමන්ගේ බිස්නස් එකක් කරගන්න එක තමයි වටින්නේ. මේ ලංකාව පාලනය රටක් පාලනය කරගෙන බිස්නස් එකක් කරගත්තා තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අන්න හරි. නැත්නම් වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට තමන්ගේ දෙයක් කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් මං කියන්නේ ලංකාවේ අපිට තියෙන අවුලකුත් තියෙනවා. අපි පුංචි තැනින් පටන් ගන්න ලැජ්ජයි. කවුරු හරි කෙනෙකුට මම මේ කියන්නේ උසස් පෙළ ඉවරලා ළමයි ගෙදර ඉද්දී ඒගොල්ලොන්ට ලැජ්ජාවක් එන්න ඕනේ. මං අද ඉඳලා අම්මගේ තාත්තගෙන් කනවනම් පොඩි ලැජ්ජාවක් එන්න ඕනේ. කෙල්ලෙක්කෝ කොල්ලේ. සමහරලාට එයා වැඩේ පටන් ගන්නේ ගෙදර කඩදාසි බෑග් තමන්ගේ අර පරණ ටියුට් ටික එකතු කරලා කඩදාසි බෑග් කලවලා අර හන්දිය තියෙන ෆේස්ටි ෂොප් එකට විකුණලා වෙන්න පුළුවන්. අර බනිස් දාලා දෙන්නේ වෙන්න පුළුවන්. හැබැයි එහෙම හරි පටන් ගත්තොත් එහෙම එයාට ජීවිතේ දැක්මක් තියෙනවා. මං තාමත් කියන්නේ රටක தત્ත්වේ මොකක් වුණත් ලංකාවේ தત્ත්වේ හෝ රටක தત્ත්වේ මොකක් වුණත් තමන්ගේ හිතේ ගැට් එක කියන්නේ හයිය තියෙනවා නම් මිනිස්සෙකුට ජීවිතේ ගොඩ දා ගන්න බැරි නැහැ. එතකොට තරුණ කාලෙදි මේක පටන් ගත්තොත් හොඳයි. සා මේ මේකුත් තියෙනවා. මං කියන්නේ මිනිස්සේ කවුරුදු 60 දී තමන්ගේ ජීවිතේ ටාගට්ස් වලට ගිහිල්ලා වැඩක් නැහැ. එතකොට අවුරුදු 60 දී අපි එතෙන්ට ගියාම ඒක බලන් අපේ දෙමව්පියෝ හිම නැහැ නේ. නේ. එතකොට අඩු වයසකදී ඒක ඇචීව් කරගත්තා නම් ඒක මරු කියන තැනක තමයි මං. අනිවාර්යෙන් මේක විය යුතුයි. ඒකට මේ තරුණයින්ට දැන් සාමාන්‍යයෙන් ගත්තොත් රිලේ එකක් ගත්තොත් හිතන්නකෝ මේ 104 රිලේයක් කියලා. ඔයා දුවලා තිනවද? නෑ. මම නම් දුවලා තිනවා. ඉතින් ඒ රිලේ එක දිනන්නේ හරි වෙලාදී හරි දැනදී බැට් එක මාරු කරොත් දුන්නොත් තමයි. ඒක දුන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒ රිලේ එක දිනන්න වෙන්නේ නෑනේ. ඒ වගේ තමයි රට වගේම අපේ අනාගතේ. හරි තැනදී තරුණයින්ට වගකීම් බාර දීලා
සහ තරුණයෝ තරුණියන්ටත් හැම වෙලෙම මොලේ කල්පනා කරන්න කිව්වම නම් සමහර දේවල් තියෙනවා අතින් පයින් විසඳන්න බැරි තැන්වලදී මොලේ කල්පනා කරන්න ඕන දේවල්. මොලේ කල්පනා කරන්න කිව්වම නම් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අදහස් තියෙන කෙනෙක්ව එක ප්‍රෝග්‍රෑම් එකකට විතරක් ගෙනල්ලා මදි. මදි 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 අනිවාර්යෙන්. ඉතින් අපිට අකිලයයෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා තරුණයන්ට තරුණ ජවයට තරුණ ඒ ජවයට හොඳ තල්ලුවක් දෙනවා. අනිවාර්යෙන්. ඒ තල්ලුව ගන්න අපිට අකිලයව ආයි පාරක් වැඩසටහනට ගේන්න නේනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ඒ වගේම ෂයිනි අක්කා ඉන්නවා. එයාත් අද අපේ ෂාරෆ් එක්ක ආවට ඊළඟ දවසේ ඉන්නේ තනියම එයාගේ වැඩ කැලේ දා තියාගෙන. ඉතින් මේ අද ඉතින් අපි අද අපේ ප්‍රෝග්‍රෑම් එකට අප හැමෝටම thank you කියනවා. ඔබලොන්ගේ කාලය අපි වෙනුවෙන් වෙන් කරාට. ඒ වගේම තමයි අපිව ලස්සන සින්දු වලින් පිනෙව්වට. ඒ වගේම තමයි අදහස් වලින් අපිව අපේ මනස පෝෂණය කරාට. ඒ වගේම තමයි මේ මල්ලිටත් thank you කරන හැමෝටම. එහෙනම් මේ ලස්සන සින්දුකින් අපේ සවන් පිනවගෙන අපේ වැඩසටහන මෙතින් නිමාටපත් කරමු. එහෙනම් බලාගින්න ඕගලන්ටත් ජයබෝ. මේ අපේ යූත් කෝණ එක ඉගෙන ලොට වශිවි අතන